गौतम बुद्धाचार्य महर्षि समृद्ध सारणी अभी हेम दिना मे करा जीवित संसार गमन उपमा अभी हेम दिना मे वटिला अनंत दुख विंद संसारे पुराण करगत्ता कर्म वेद गुड़ करगन मे जीवित मनुष्य इपदुना मनुष्य इपदेन पिंगत ससरे पिनाको ये तमय बुद्ध शासन अक्तियन युगे बौद्ध वेच अम्मता कुसिंग इपदीला अभी हेम दिना अद बुधरजान सेगे ये समुद्ध शासन पिहिट पिलिसरण हम विलाती नम संसारिंग अर्थम पिंगत अभी ओकोम इकम नवक नगल यान पिरीस इपदेन मेरेन आय पौरस्कर ए पौटिक विपाक आयपदेन एपदीला ए पौटिक ए ससर कर दुख सप दिखम कवल मट विंदन ए दुख सप विंदन बट आय आय पौरस्कर अकुशल रसकर खेले बंदी मेतकर अतः मे आकारी हेमदाम कले कमदया हेमदाम कले खर्म रसकर ये खर्म विपाक कोहयारी आत्मीपदेन दें अभी ससरे हुद कर्म याकुनिशा अभी उन्न मनुष्य किलपदीलाइन दें मे मनुष्य जीवते अभी यहास गतकरा कहुमद किल बुद्रजान हंस्य अभी खाटत्मल तीन अभी दुर्लभ लभच मनुष्य जीवते पिंगुतनी पुंची खाले तीयनी सतरापाय गोत् सतरापाय अभी विधि तीन दुखरदर तेक् बलन को अभी भोग पोट खाले अतमय मे मनस ये तरह पुंची आयुष प्रमाण उबटाई मटाई मे लभिल इतकोट ये आयुष प्रमाण गिवागन अभी हेम दिना मुहूति मुहूर्त कटयुत करगनी इन लोतरा बुद्रजान हंस देशनाकरा मे मनुष्य जीवित अवृद्ध हेटाक अवृद्ध एक दंग अभी एक नेह इतकोट मे अवृद्ध हेटाक वगे खालिक और एक्सी विस्स दंग अभी हेटक वगे हेट हेत्ट गिहिंती ना मुखद राग देश मोहकिन अकुशल मूल अभी हेमदनाट वैदि मे काले बलन कोट पिंगुतुनि मिनिस्सु हरी खल बलिन जीवत् मिनिस्सुंट तेन एकमदे तमाय जीविते जीवत् करवने अभी आवे संसारे पिंपव दिखा करगन नेद अभी दंग आपहु यन्नोन नेद कीन परमात्य कपे हित्तुल ने मे जीविते मे अपिला मेकम पोषण करकर इंदला अवसान मेरला गिहिल्ला कोहाट देयन्नी पुरुदु तनटम तमाय यान्नी कोयद पुरुदु तन सतर अपाय इदर मे सतर अपायट वेटनद पस्से होंदट मतक तियागन्न पिंगतुनी मे तियन हौहरण सतर अपाय ने दैव ओब हितन्ड ओब मे जीविते मे සිතුවිලි පහල කර කර තමන්ට ඕන දේ කර කර ඉන්න වෙලාවෙ ඔබ මැරෙනවා. මේ මැරෙන මොහොතේ ඔබට මතක් වෙන්නේ දරුවෙක්. එහෙම නැත්නම් බිරිඳ සැමියා. එහෙම නැත්නම් තමන්ගේ ගේ දොර ඉඩ කඩන් යාන වාහන. එහෙම නැත්නම් ඔබ කරපු පාපයක්. එහෙම නැත්නම් ඔබට කරපු හිංසාවක්. මේ දෙයක් මතක් වෙනකොටම ඔබ මැරෙනවා. එතකොට මේ දෙයක් මතක් කරගෙන මැරෙන ඔබ කොහේ යයිද? ඔබට යන්න තියෙන සතර පහෙන් එකට එතකොට මේ වගේ මනුස්ස ලෝකයකට ඇවිල්ලා ඔබ සසරේ මේ විදිහටම පිනක් කරගත්ත නිසා තමයි මිනිස්සෙක් වෙලා ඉපදුනේ. එතකොට මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා මනුස්ස ලෝකෙන් ආපහු ඔබ සතර අපායට යන්න තරම් නීච වෙන්නේ ඇයි? පේනවනේ ඔබේ හිතේ තියෙන කෙලෙස්වල තියෙන හැටි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කුමක්ද කරන්නේ? ඔන්න ඔය හිතේ කෙලෙස් ගංගාව කපා දමන එක තමයි කරන්නේ බුද්ධ ශාසනයක් ඇතුලේ. එතකොට ඔබ මේ සිල් සමාදන් වෙලා මොකද කරන්නේ? ඔය කෙලෙස් ගංගාව නැති කරන එක. එතකොට දාන මාන දීලා මොකද කරන්නේ? ඔය කෙලෙස් ගංගාව නැති කරන එක. එතකොට
අපි හැම දිනම එකම අරමුණක් සමහර විට තියෙන්න පුළුවන්. මොකක්ද අරමුණ? ගොඩාක් අද සමාජෙ නම් පින් කරලා ගොඩක් අරමුණු ගොඩාක් තියෙනවනේ. මැරිච්ච ඇත්තෝන්ට පින් දෙන්නේ නේද? එහෙම නැත්නම් මේ ජීවිතේ යහපත් කරගන්න. එහෙම නැත්නම් මේ ජීවිතේ සැප සම්පත් එක රැකගන්න. ඒතර ඔය වගේ බලාපොරොත්තු රාශියක් එක තමයි ගොඩක් පින් කරන්නේ. එතකොට මේ කරන පින්ද වටින්නේ නැත්නම් ඔබ යම් ප්‍රාර්ථනාවක් මේ බුද්ධ ශාසනය කරනවාද කෝකට වටින්නේ? ඔබ සිල් ගන්නේ දැන් ඔයත් සිල් අරන් ඉන්නේ ඇයි? දැන් මේ ඔක්කොම සිල් සමාදන් වෙලා ඉන්න දාන දීප පිරිසක් ඉන්නවා. ඒතර මේ දෙගොල්ලම මේ කරලා තියෙන්නේ කොමක් නිසාද? මොකද්ද ඔයත් අරමුණු? එතකොට නිවන කියන එක තමයි බුද්ධ ශාසනයේ අංකයක. නිවන් දැකීම තමයි බුද්ධ ශාසනයේ අංක එක වෙන්න ඕනේ. නමුත් දැන් අංක එක වෙලා තියෙන්නේ මොකන්ද? මේ අවුරුදු 60 ගොඩාක් එක තමයි වෙලා තියෙන්නේ. එතකොට ඔයත් නිවන් දකින්නේ ඇයි? ඔතන සසරෙන් මිදෙන්න ඔබට හේතුවක් තියෙනවා. දැන් ඔබට අද සිල් ගන්න හේතුවක් තියෙනවනේ. මොකද්ද හේතුව? 15ක පෝය. එතකොට 15ක පෝය නිසා සිල් ගන්න නැත්නම් ඊයේ ගන්න තිබ්බනේ. ඒකට හේතුව තමයි පෝය. ඔබට ඇයි මේ සසරෙන් මිදෙන්න හිතෙන්නේ? එතකොට දැන් මේ ඉපදීම නැති කරගෙන සංසාර දුකෙන් එතර වෙන්න හදන්නේ ඇයි? කුමක්ද ඔබට ඒකට හේතුව? ඉපදීම දුකයි කියලා. ඉපදීම දුකයි. එතකොට ඉපදීම දුකක්ුණේ ඇයි ඔබට? හැබැයි ඔක ජීවිතේ තේරෙන්නේ නැහැ. ඔබ ජීවිතේ තේරෙන්නේ තේරුණා නම් ඔබ ගිහි ගෙදර කරන්නේ විඳ තේරුණා නම් ඔබ දරුවෙකුට ආදරේ කරයි තේරුණා නම් ඔබ මිල මුදල් පරිහරණය කරයි. තාම තේරිලා නැහැ දුක. තාම තේරෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව මොකක්ද? අපිට මේ පයවිල්ල හරි අමාරුයිනේ. එතකොට අපිට දාඩිය දානවා. නමුත් ඔබට දාඩිය දාන්න ඇති ප්‍රධාන හේතුවක් තියෙනවා. හුළඟ. හුළඟ වදිනවනේ. හුළඟ වදිනකොට ඔබට දාඩිය දානවා නෑ. එතකොට මේක ඇතුළේ හුළඟ එන්න කවුළු ගොඩාක් තියෙනවා. එහෙනම් දාඩිය වැටෙන්නේ නැති වෙන්න හේතු ගොඩාක් එකතු වෙලා නේද? දැන් ඔබ සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ. සසර දුකයි ඉපදීම දුකයි කිව්වට ඒකෙන් ඈතර වෙන්න බැරි වෙන්න ඔබට හේතු ගොඩක් තියෙන්නේ. බලන්න කල්පනා කරලා දේ. ඔබට කොච්චර නම් මේ සංසාරයෙන් ඈතර වෙන්න බැරි වෙයිද කියන එක කල්පනා කරලා බලන්න. ඔබ වටා තියෙන හේතු කාරණා. අම්මා කෙනෙක් නම් දරුවෝ. බිරිඳක් නම් සැමියා. සැමියෙක් නම් බිරිඳ. එතකොට මේ හේතු කාරණා වලට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන්ම මොනවද? බන්ධනේ. ඒකට ඔයත්තට මම ලස්සන උපමාවක් දෙන්නම්. පුංචි බලු කුක්කෙක් ඉන්නවා. චූටි. මේ චූටි බලු කුක්කව බැඳලා තියෙන විශාල දංවැලක. ඒ දංවැල ගොඩාක් ලොකුයි. එතකොට මේ විශාල දංවැලෙන් මේ පුංචි බලු කුක්ක ගැට ගහලා දංවැලකට ගහලා තිනවා විශාල කණුවක. උතෝනක හිතින් මවාගන්න චූටි බලු කුක්කෙක් මහ විශාල දංවැලකින් ගැට ගහලා මහ ඊටත් වැඩි විශාල කණුවක ගැට ගහලා තින්නේ. දැන් මේ බලු කුක්ක ළඟින තරමක් ළඟින්නේ කොහෙද? කණුවක. ඇවිදින තරමක් ඇවිදින්නේ කොහෙද? කණුවක වටේ. නිදාගන්න තරමක් නිදාගන්නේ කොහෙද? කණුව ළඟ. කවුද පුංචි බලු කුක්ක? ඔයත් තමයි පුංචි බලු කුක්ක. විශාල දංවැල මොකද්ද? අම්මයි තාත්තයි දරුවෝයි දේපොළයි ඥාතියෝයි අර නෝනයි මහත්තයයි දංවැල. විශාල කණුව මොකද්ද? ඔයත් ඔය කිව්වේ ඉපදීම දුකයි. ඒකෙන් විතර වෙන්න ඕනේ මට සංසාරේ. සංසාරේ නැමැති කණුවේ ඔය බන්ධන පහෙන් ඔය පුංචි බලුකුක්ක ගැට ගහලා නිසා මේ බුදුන් දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න විදිහක් නැහැ. එහෙනම් විදිහ කොහොමද හදාගන්නේ? දන්වල හදාගන්න. දන්වල කණුවෙන් ලියහගන්න එපා. දන්වල කණුවෙන් ලියහගත්තොත් මොකද වෙන්නේ? ඔය බන්ධන පහත් එක්ක බන්ධන පහ පිටිපස්සේ
ඔබට දුවා ගන්න බැරි වෙන වැඩි දේවල්. මොකද දඟල විශාල වෙන්නේ. එහෙනම් ඔබ කොතනින්ද ගලවන්නේ? බෙල්ලෙන් දඟලට ගලවන්නේ. බන්ධන පහෙන් අයින් වුණ ගමන් සංසාරෙට අයින් වෙලාද නැද්ද? අයින්. එහෙනම් ඔබට අයින් කරගන්න කොහොමද? ඔබ අයින් කරගන්න බලන්න පින්වතුනි මේ බන්ධන පහ. බුදුරජාණන් වහන්සේ පුණ පුණාම දේශනා කරන්නේ අතහරින්න 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 කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වාදින පරමත තමන් සම්මතයේ පිළිදා. බුදු කෙනෙක් ඒ දේ කරලා පින්නවා. අතහැරලා පින්නවා. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වනගත යන වෙන්න යන්න පෙර රාම්‍ය සුරම්‍ය සුභගිර මාළිගා තුනක් තිබ්බා. එක මාළිගාවක හිටියා ලස්සන රාජකුමාරිකාව 40,000. ඉතින් කොහොමද මාළිගේ? එතකොට මගේ බෝසතාණන් වහන්සේ ආහාර ගත්තේ රත්තරන් මුතුමැණික් කල්ලපු තිගානක්. එතකොට රාජභෝජන කියලා කියන්නේ වෑංජන 32ක්. බත් වර්ග කොච්චර තියෙනද? ඒ වෑංජන 32ම දාලා තියෙන්නේ රත්තරන් භාජනවල. ඒ වෑංජන බෙදන හැන්ද රත්තරන්. ඒ වෑංජන බෙදන්නේ කවුද? රාජකුමාරිකාව. බෙදන්නේ මොකේදද? රත්තරන් තිගානකට. එතකොට ඒ ආහාර වේල අනුභව කරන්නේ කවුද? සක්විති රජු. බලන්න කොච්චර දැන් ඔයත් ඔය සැප විඳිනවද? ඔයත් ඔය කබල් ගෙදරක කබල් ඇඳගෙන ඇඳ හෙල්ලෙනවා අපිම බුදියල. එතකොට අපිට මොනවද අතහරින්න තියෙන්නේ? අපිට අතහරින්න දෙයක් නැහැ පිටු. අපි හරි ඇත්තට මේ අදින් බලනකොට කොච්චර පල්ලේ හදින්නේ. එතකොට ඒ වගේ මාළිගා තුනක් එකක් නම් කමක් නෑ තුන. එතකොට මේ මාළිගා තුනේ රාජකුමාරිකාව කීයද? 120,000. ඔයත් උන්ට කවුද උපස්ථානටි? මූණ එල්ලගෙන බට්ටි ගෝන් ඊවා කපා. එක්ක මොකෙක් හරි. ආදරයෙන් කරුණාවකින් බට්ටි ගෙල්ල ආදර බල වචනකින් කතා කරලා බත්කටක් කන්න දීපු කාලේ මතක තියෙද? මොනවද ඇත්තට නිවන් දකින්න අතාරින් තියෙන්නේ? දැන් ඔයත් සංසාරේ දුකයි කියන නම් තින් ඔය විමසලා බලන්න. ඒක තමයි කියන්නේ බලු කුක්කා මහ විශාල දඟලකින් ගැට ගහලා. කරන්න දෙයක් නෑ. ඔබමයි අරන් ආවේ. ඔය ඇස් දෙක කියලා කියන්නේ කොමක්ද? පෙර සංසාරේ පුරාණ කර්මය. පුරාණ කියලා කියන්නේ අතීතේ. අතීත කරගත්ත කර්මය මොකක්ද? සිත මෙහෙවල ඔබ කරගත්තා වූ කර්මයකට ඔබට ඇස් දෙක හම්බුනේ. ඔබ ඇස් දෙකක් ලබන්න පින් කරා. පිනක් තමයි කරලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ නිරෝගීවත්ව ශරීරයක් ලබන්න ඔබ සසරේ පිනක් කරා. පුරාණ කර්ම. ඒ අතරේ ඔබ ලොකු පවුත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මොහොතින් මොහොත දුක් විඳින්න දැන් කාන්තාවන්ට නම් දුක හොඳට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ සාසනයට ඔච්චර කාන්තාවෝ නැති දැන් මෙතන පිරිමින්ට වැඩි කවුද ඉන්නේ? සංසාරේ පව කරගෙන. එතකොට අපි ඔක්කොම සංසාරේ එක්කම ගමනක් මේ යන්නේ. එහෙමනම් දැන් මේ සංසාරේ දුකයි ඉපදීම දුකයි කියන ඇත්තන්ට දැන් තේරෙනවද මේ ඉපදීමට වැඩිය දුකයි අපි හිතන සිතුවිල්ල කියලා? ඒ හින්දා පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනේ අපිට පෙන්නලා දෙනවා මාර්ගය. එතකොට මේ බුද්ධ රාජ්‍යයේ ඔන්න අනබෙර කරුවෙක් ඇවිල්ලා තිනවා ඔය ඇත්තන්ගේ ස්ථානෙට. දැන් මේ අනබෙර කරුවා මොකද කරන්නේ? අනබෙරේ වයනවා දැන් මේ. කවුරුත් එක්ක යන්නේ මන් නිවනට. මට වැඩක් නැහැ. මම රාජාණ මගේ බුද්ධ නමැති රජතුමාගේ අණ මම ඔබට මේ කියලා දෙන්නවා. එතකොට ස්වාමී පන්සලේ වේවා ආරණ්‍යක වේවා හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම කවුද? බුද්ධ රාජ්‍යයේ අනබෙර කරුවා. එක්කන් යන්න බෑ නිවනට. මග පෙන්නනවා. ඔබ යන්නේ. මොකද අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. පුංචි බලුකුක්ක මහ විශාල කණුවක ගැට ගන්නනේ. දැන් මේ වයසක ඇත්තන්ට ඇත්තටම දැන් ඉතින් මහාන වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හැමදාම ඉන්න පුළුවන් දසසීලෙ. ගහට්ට දසසීලෙ හැමදාම ඔයත්න්ට ඉන්න පුළුවන්. ඇයි? ඔයත්න්ට මොනව කරාද? රස්සාවක් කරන්න යන්නද? මැරතන්න කද්දුවන්න යන්නද? මුකුත් කරන්න බෑනේ වයසක උන්දලන්ට. දැන් අපිත් ওই தත්තෙට වැටෙනවා. එතකොට ඔයත් අන්න පුළුවන් මේ සංසාරේ දුකයි නම් මේකෙන් ඈතර වෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල
නොපිරිහලා කරන්න බෑනේ. දැන් ඔය අතු මේ මාසෙකට එක දවසක් සිල් සමාදන් වෙනවා. දැන් මාසෙකට එක දවසක් සිල් සමාදන් වෙලා නිවන් දකින්න පුළුවන්. සංසාරේ දුකයි කියන්නේ ඔය අතු. දුකයි. එතකොට සංසාරෙන් දුක නම් ඒකට මොකද කරන්න ඕනේ? නිවන් දකින්න ඕනේ නේද? නිවන් දකින්නවා කියන්නේ මොකද? කඩෙන් පාරාත්තලක් ගන්නවා වගේද? එහෙම නිවන් දකින්න කරන්න ඕන වැඩ පිළිවෙලක් තියෙන මොකද්ද? දාන, සීල, භාවනා. ඔය තුන අංග සම්පූර්ණ වෙනකොට ඊළඟට ඔබට මොකද්ද වෙන්නේ? සීල, සමාධි, ප්‍රඥා. ඒතර දැන් ඔයාට කරනවා මේක. මාසෙට දවස් කීයක් තියෙනවද? 31ක්. ඒතර මාසෙ දවස් 30ක කුමක්ද කරන්නේ? පුංචි බලුකුක්ක කනුව වටේම ළඟිනවා. කනුව ගාව උදිනවා. එතනම මුරනවා. ඕකනේ කරන්නේ. ඊට පස්සේ මාසෙට එක දවසක් ඇවිල්ලා කෑ ගහනවා ඔළුවෙන් හිටගෙන නිවන් දකින්න ඕනේ සංසාර දුකයි ඉපදීම දුකයි කියලා. පුළුවන්ද? දැන් එතකොට ඔයත්තන්ට පෙරලා උදාහරණයක් දෙන්න පුළුවන්. සාධාරණීකරණය කරන්න හරිය දක්ෂයිනේ අපි ඉතින් හාමුදුරුවෝ කියන එක නම් ඇත්ත තමයි. ගිහි ගෙදර ගිනි ගොඩක් නොවේ. නේ? ආ දැන් ඔබ කිව්ව ගමන් ඉටි තනම ලොක්ඩවුන්. ආ කතා දෙකක් නෑ ඇත්තනේ. දැන් ගිනි දියාගත්ත කවුද? දැන් කාන්තාවන්ට ළමයි උඩින් ගෙනත් දුන්නද? අම්මා තාත්තේ උඩින් ගෙනත් දුන්නද? ගිනි තියාගෙන තියෙන ඔය ඇත්තම. දැන් අපි මොකද කරන්නේ? ගියේ ගෙදර ගිනි ගොඩක් දුන්නා. කවුද ගිනි තියාගෙන තියෙන්නේ? ඔය ඇත්තම. දැන් නිමා ගන්න තියෙන කාටද? අපිද නිමන්නේ? අපි නිමන්නේ කොහොමද? ඔබම නිමන්නේ. කොහොමද නිමන්නේ? තණ්හාව තමයි. ආසාව තමයි. තිබ්බත් කනම නැත්තම් ඉවසගන්න. දැන් ඔයන්ට දැන් හෙට උදේ වෙනකම් මම හිතන් සමහර විට මම දන්නේ නැහැ. දැන් අද උදේ ඔයත් හතට සිල් ගත්තා නම් මම හිතන්නේ හෙට උදේ හත වෙනකම් ඔයත් සිල් ගන්නේ. දැන් half day එකක් ඉති. එතකොට මාසෙට දවස් 31යි. ඒකෙන් එක දවසක් සිල් ගන්න. ඒකක් ගන්න half day එකක්. දැන් නිවන් නෙවෙයි නිකම්වත් යන්න හම්බෙන්නේ. නිවන් තියා නිකම්වත් ඔයත්ට යන්න හම්බෙන්නේ සංසාරේ. ওই විදිහට කියමු. එහෙමනම් ඔබට දැන් මේ උදේ පාන්දර සීලයක් සමාදන් වෙලා පින්වතුනි. ඕක රකගන්නකො හෙට උදේ වෙනකම්. මෙතන ඉන්න බයි නම් ගෙදර යන්නකො සීල පිටින්. සීල පිටින් ගෙදර ගිහලා ඔය කඩමාල්ලක් ගාලා විසික් කරලා ගෙදර තියෙන කඩමාල්ලක් ගහගෙන බණ ටිකක් අහගෙන ඉඳලා බුදිය ගන්න ඔය කොහෙන්ට අර මුල්ලකට වෙලා. එහෙම බයි නෝ. ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා ආහාර බණ ටිකක් අරන් අමුවෙන් හරි කාලා ගන්න මඩ ගින්නා. එහෙම හරි කරලා ඔබට නිවන් දකින්න ඕන නම් සීල් රකින්න. එහෙම නැතුව මේ යන රටාවනුවතින් සීල් රකලා මෙහෙම දැන් හිතන්නකෝ. ඒ ටිකත් අපිට ඉන්න බෑනේ. දැන් මෙතන ඉඳි ඔක්කොම උදේ ඉඳන් භාවනා කළා නෑ. මොනවා කියවන්නේ? නේද? බිත්ති ටික නැත්තම් සීල් ගන්නෙත් නැති වෙයි. මේ බිත්ති කෑල ටික නැත්තම්. අර බාහිර බිත්ති වල කළු පාට තියෙන ඔළු තියලා ඔව් බලන්න. එතකොට නේද නිවන් දකින්නව නම් පින්මුතුට ඊට වැඩි වීර්යයක් කරන්න ඕනේ. සම්මුතියක් වශයෙන් මේ කරන මේ වැඩ පිළිවෙල බොහොම හොඳයි. බොහොම ආගේ යම් මට්ටමකට ඔබ මේ කරන කටයුත්ත හොඳයි. මේ પરම්පරාව ඔක්කොම මැරිලා ගියාට පස්සේ ඔබ හිතන අනාගත પરම්පරාව මේ ධර්මශාලා පිළි කියලා නෑ. මේ ඔක්කොම නඩපු ඊළඟ પરම්පරාව ඔක්කොම මෙහෙම සීලයක් රැකෙන પરම්පරාව නෙවෙයි දානිය දෙන પરම්පරාව නේද? ඒකට ඔයත්ම තමයි කරන්නේ. එතකොට අනාගතේ අපිට මේ වගේ මේ සද්ධර්මයේ ඇහෙනවා. නමුත් මේ ලෝකේ මහා විසම බවට පත් වෙනවා. දැන් හිතන්නකෝ මේ පෑවිල්ල මේ විදිහටම ලබන මාසෙ පොයි වෙනකොට තිබ්බොත් ඔබට සිල් ගන්න පුළුවන් මේ. කොරෝනාවට පස්සේ කොච්චර මිනිස්සු ගුණධර්ම වලින් පල්ලෙහාට වැටුණාද? මේ කාල පරාසය තුල මේ අවුරුදු 3-4 තුල මිනිස්සුන්ව පිරිහිච්ච පිරිහිල්ලක් ඔබට පේන්නේ නැද්ද? කොච්චර පිරිහිල්ලක්ද? එහෙනම් දැන් අපිට ඉස්සරහට ඔය වගේම ආයෙ ලඩක් ආවොත් අවුරුද්දක් දෙකක් එළියට බහින්න බැරි වෙන්න. නිවන් කොහෙදීද? ඒක. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න. හෙටක් ගැන හිතන්න එපා. අතීත කල්ප කුණුකන්දල් ගැන හිතන්නත් එපා. මේ වර්තමාන ජීවත් වෙන්න. වර්තමාන පුළුවන් විදිහට ಗುಣධර්මයන් දියුණු කරගන්න. ඔබට නිවන් දකින්න ඕනේ නම් නැත්තම් සාදු පිළි යන්න ඕනේ නම් ඉතින් ඔය යන විදිහ හොඳයි.
සේප්නේ පොයට සිල් ගන්න උපාතකම අතුරු උපාතකම දැකලා ලේබල් එකකුත් හම්බ වෙයි උදේ හතට තමයි ඔය ඉතින් වට පිට බල බල සිල් ගත්තා අවසර ගෙදර ගියා ඉතින් කෑව බිව හිටියා සාමාන්‍ය හරි ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයක් ගලාගෙන යන්න පුළුවන් හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කොහොමද කරේ අතහැරීමෙන් කරේ වෙන මොනවද කියන්නේ පාරමිතා දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා වශයෙන් මොනවද කලේ අතහැරීමමයි කලේ මුළු සංසාරෙම කලේ මොකද මෙහෙම ඇඟිලි තුන දාලා මේ ඇස් දෙක ගලවලා දුන්නා ඇස් නැති වුණා. ඒතර අතහැරීමක්ද නැද්ද? අතහැරීමක්. හිස කපලා දන් දුන්නා. අතහැරීමක්ද නැද්ද? තමන්ගේ ලස්සන බිරිඳ දන් දුන්නා. තමන්ගේ දරුවෝ දන් දුන්නා. දැන් ඔය ඇත්ත බලන්නකො බුද්ධ ධාතනේ රකින්නවා සිංහල ජාතිය රකින්නවා දැන් මෙතන ඉන්න කාගේ දරුවෙක් මාන කළේ? නමුත් හිතන්න ඔබ සරණ ගිහ භාග්‍යතුන් වහන්සේ දරුවෝ කොච්චර දන් දුන්නද? දරුව ගැට ගහලා දුන්න වැල් ගොඩ ගැහුවොත් එහෙම කොච්චර මහ විශාල ප්‍රමාණයක්ද වෙසන්තර ජාතකයේ මතක දරුව දෙන්න දන් දෙනකොට මගේ බෝධිතාන් වහන්සේගේ ඇස් දෙකේ මොනවද වැටුනේ ලේ වැටුනේ උණු ලේ වැටුනේ අඬන්න කඳුළු නෑ මුළු සංසාරෙම ඇඬුව මගේ උත්තමයා නුඹලට මේ බණ ටික අහන්න මගේ බුදුරජාණන් වහන්සේ සංසාරේ පුරාවට ඇඬුවා දරුව දෙකෙන් ඇඬුවා තමන්ගේ අම්මා වගේ හිටපු ලස්සන සුරූපී බිරිඳ අතපෙන් වක් කරලා දන් දුන්නා. තමන්ගේ සිටු මාළිගේ සියලු ධනිය එළිය පුටුවක් තියලා ඉඳගෙන ඕන කෙනෙක් ඕන වෙලාවක ඕනම දෙයක් අරන් යන්න කියලා සිටුතුමාගේ ඉස්සරහින්ම ධන දානි අරගෙන යද්දී බිම්බ නැගෙන හිටියා. මගේ උත්තමයා සංසාරේ පුරාවටම දුක් විඳලා. ඒ උතුමන් වහන්සේ සසර පුරාවටම දුක් විඳ විඳ අපිට කියලා දුන්නේ කොහොමද? නුඹලටත් නිවන් දකින්න ඕනේ නම් මගේ දරුවනි නුඹලත් අතහැරපල්ල කිව්වා. නමුත් අපි කරන්නේ සාදු කිය කියා ඒ බුද්ධ ශාසනේ පරවෙන මල් දෙකක් පූජා කර කර මොකද කරන්නේ? මල් පූජා කරන්නේ ඇයි අපි? බුදු කෙනෙකුට මල් පූජා කරන්නේ කොමකටද? බුද්ධ පූජාව කියන්නේ ඇයි? මේ උත්තරය අපි වෙනුවෙන් කරපු මෙහෙවරට පූජාවක් උපහාරයක් වශයෙන් අපි දෙමව්පියන්ට සලකන්නේ ඇයි? අම්මා රක්ත වර්ණ ලේ ටික කිරි කරන අපිට පෙව්වා. අම්මා තාත්තා එකතු වෙලා අපිව මහ පොළොවේ හිටවුවා. අපේ දැස් පෙව්වා. ඒ නිසා අපි අම්මා තාත්තට ගරු කරනවා. අපිට මේ ආගමක් දැන් අපිට උපන්නට බෞද්ධ කියාගන්න බැරි වුණා නම් අපි කල්ලතෝනේ. ආගමක් જાතියක් නැති වුණොත් මොකද වෙන්නේ? කල්ලතෝනේ වෙනවා. එහෙමනම් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපි වෙනුවෙන් සසර අනන්ත දුක් විඳිනවා. කාටවත් ඒක හිතෙනවද? නෑ. කිසි කෙනෙකුට දැනෙන්නේ නෑ. අපිට බුදු කෙනෙක් සංසාරේ හිතන්නකො තිරිසංගත ලෝකවල ඉපදිලා ඇතෙක් වෙලා කොච්චර දුක් විඳද? එතකොට වානරයෙක් වෙලා කොච්චර දුක් විඳද? බලන්න 80,000කට නායකත්වයේ දරුවා එක වඳුරු කුලේ ඉපදිලා අවසානයේ අර ලොකු අකට තැබ්බක් වෙලා ඔක්කොම මරුන් කන්න හදන මොහොතේ ඔබත් මම සරණ ගිය මගේ උත්තමයා වැල් පොටක් අරගෙන ගඟෙන් එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තේ අඹගහට පැන්නා අඹගහට පයින්කොට පින්මුතුනි චූටි ඉඩ මදි වුණා අවසානයේ අත්තක එල්ලිලා ඒ පොඩි ඉඩට මගේ බෝසත් වඳුරු නායකයාගේ ශරීරය තමයි දික් කරේ දැන් ඉනේ වැලපොඩු වැල ගැට ගහලා අත් දෙක දික් කර ළඹගහේ අත් අල්ලන් ඉන්නවා ඒ අතරේ තියෙන්නේ බෝසතාණන් වහන්සේගේ ශරීරය දැන් අර 80,000 කියන්නේ පොඩි පිරිසක් 80,000ක් වඳුරෝ අර බෝසතාණන් වහන්සේගේ පිට උඩට නැග නැගා වැල දිගේ එහා ගඟ නෙගනට ගියා දැන් මෙතන ඉන්න රටේ රජුරෝයි පුරවැසියෝයි මේ කට්ටිය ඇහැරුණොත් ඔක්කොම මරනවා මගේ බෝසතාණන් වහන්සේට කොච්චර අමාරු වෙන්නද අනේ දෙයනේ අහිංසක සතාට කොච්චර රෙදෙන්නේ නැද්ද එහෙම කරලා 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 අවසානෙට අසත්පුරුෂයන් තාවනුව දේවදත්තර එතන හිටියා දේවදත්තර මොකද කරේ මගේ බෝසතාණන් වහන්සේට වද දීලා ගියේ අඟුලි වද දීලා හිර කරලා පහුරු ගහලා අවසානෙ ගියා
අවසාන මගේ උත්තමයා මරණාසන්න බවට පත් වුණා. හැබැයි රටේ රජුරුවන්ට හිතා ගන්න බැරි වුණා. අවසානයේ වඳුරු නායකයා ඔඩික්ක තියාගෙන අවසානයේ වඳුරු නායකයාගේ ඒ දේහයට පවා ගරු කරා රජුරුවෝ. මේ කවුරු නිසාද? මේ ඔයත්තන්ට මලක් පහනක් පූජා කරලා පින්ටස් කරගන්න. ඔයත්තන්ට මේ සුදු ඇඳුමක් ඇඳගෙන සීලයක් රකින්න. ඔයත්තන්ට මේ දානයක් පූජා කරගෙන ඊළඟ ආත්මෙට කන්න බොන්න හම්බ කරගන්න. දැන් මේ සීලෙන් රැක නැත්නම් මොකද්ද ලැබෙන්නේ ඊළඟ ආත්මෙ? නිර්වාණය. ඔයත් හරියට සීලයක් රැකලා තිබ්බොත් ලබන ආත්මෙ නිරෝගීමත් ජීවිත ලැබෙයි. ඔබ හරියට දානයක් දුන්නොත් ලබන ආත්මෙ හොඳට කන්න බොන්න ඉන්න හිටින්න යාන වාහන ලැබෙන්නේ. ඉබේ පහළයි. එතකොට ඔබ මේ විදිහට බුදුබණ අහනවා නම් ඒකෙන් මොකද වෙන්නේ? සසර ප්‍රඥාව ආම්බ වෙයි. අන්න බලන්න. එතකොට මේ හැම දෙයක්ම අපිට මේ සංසාර ගමනම හදලා දෙන්න බුදු කෙනෙක් අනන්ත දුක් වෙනවා. එතකොට මේ දුක් විඳපු බුද්ධ ශාසනයේ පින්වතුනි දැන් අපි කුමක්ද කරන්නේ කියන එක අපි අපෙන් අහගන්න ඕන. තව කෙනෙක් ළඟ ඉන්න කෙනාගෙන් අහලා වැඩක් නැහැ. මොකද ළඟ ඉන්න කෙනා කරන්නේ ඔබ කරන දේම තමයි. ඔබෙන් අහන්න ඔබ නුඹට දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ඔබ ඵල නෙලා ගත්තද කියලා අහන්න ඔය ඇත්තුන්ගෙන්. එතකොට තේරෙයි. ශරීරේ හය හත්තිය තියෙන කාලේ ධන දානයක් මානයක් දීලා සීලයක් රැකලා කටයුතු කරගත්තේ නැත්නම් ඔබ හිතනවද වයසට යනකොට පුළුවන් කියලා? වයසට යනකොට කොන්ද පණනේ කකුල් පණනේ නැගිට ගත්තොත් ඉඳ ගන්න බෑ, ඉඳ ගත්තොත් නැගිට ගන්න බෑ. ඔබ හොඳට මතක තියාගන්න ඔබට පණ පිටින් ජීවත් වෙලා ඉද්දිම ඔබේ ඇස් මැරෙනවා. දැනටම ඇස් මැරීගෙන ගිහිල්ලා ඇස් පේන්නේ. ඔබ ජීවත් වෙලා ඉද්දිම ඔබේ කන් දෙක මැරෙනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ඔබ ජීවත් වෙලා ඉද්දිම ඔබේ කකුල් දෙක මැරෙනවා, කකුල් දෙකට පණ නැති වෙනවා. එතකොට මේ ශරීරයේ අපි ජීවත් වෙලා ඉද්දිම අපිට පේන්න වඩපණ වෙනවා. එදාට ඔබ හිතනවද මේ නිවන් දකින්න? එදාට ඔබට ඔය කායික වේදනාවෙන් ඉන්නවා විනා ඔබට මේ ධර්මයක් මෙනෙහි කරන්න පුළුවන් වෙයිද? බෑ. එහෙනම් හයිය හත්ය තියෙන කාලේ ඔබ ගුණධර්මන් දියුණු කරගත්තොත් ඔබට අර ලෙඩ ඇඳක හිටියත් පින්වතුනි ඔබට බේරෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, මරණ මොහොතේ තියෙන්නේ මොකක් කරන්නද? යුද්ධයක් කරන්න. මරණ මොහොතේ ඔබට මොකද කරන්න තියෙන්නේ? යුද්ධයක් කරන්න තියෙන හිතත් එක්ක පල්ලහක වී ගණන් කරන්න පුළුවන් මරණ මොහොතේ. පල්ලහ කියන්නේ කොහෙද දන්නේ නැති. ඒ පල්ලහක වී ගණන් කරන්න පුළුවන් මෙතකයි කියලා. නමුත් බුදුරජාණන් දේශනා කරන මරණ මොහොතේ හිතට එන සිතුවිලි ගණන් කරන්න බෑ කියනවා. ඒ තරම් සිතුවිලි කන්දරාවක් එනවා කියන මරණ මොහොතේ. දැන් ඔබ ශක්තිමත් දේ සිතුවිලි ප්‍රහාණය කරා. බලන්නකෝ ඔබේ හිතට සිතුවිල්ලක් ආවම ඔබ විනාඩි ගණන්, පැය ගණන් ඒ එකම සිතුවිල්ලේ කොච්චර දුර හිතනවා. බලන්නකොට ඒ හිස් වචන ටික. ඒක අකුසලයක්. වැඩක් නැති දෙයක්. තමන්ට කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එහෙනම් මරණාසන්න මොහොතේ ඔබගේ ශරීරේ පණක් නැහැ. ඇස්පේන්නේ නැහැ. කෙනෙකුට කතා කරලා කතා කරගන්න මේ අත උස්සලා එන්න කියන අත පණනේ. කතා කරගන්න පණනේ. කන් දෙක ඇහෙන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. මැෂින් වල ජීවිතේ ඉන්ජෙක්ෂන් ගගහ බෙහෙත් දීලා බෙහෙත් වලින් අන්නාඳුන පිරිසක් වට කරගෙන ඉද්දී ඔබට කුමක් වෙයිද? හැබැයි කය එහෙම අඩපණ උනට පින්තුනේ ඒවාගේ ඔය හිතනවාද? හිත ශක්තිමත් කරගත්තොත්, ඔබේ හිත පළල් කරගත්තොත් ඔබට මරණාසන්න මොහොතේ අර විදිහට දුකක් තිබ්බත් කිසි ගාණක් නැහැ කියලා සතුටින් මැරෙන්න. ඒ කෙනාගේ හිත ශක්තිමත්. ඒ කෙනා මරණසන්න මොහොතේ බුදු ගුණමයි හිතන්නේ, ධම් ගුණමයි හිතන්නේ, සංඝ ගුණමයි හිතන්නේ, කරපු පින්මයි හිතන්නේ. ඒ කෙනාට මේ කයෙන් ඇති වැඩක් නෑ. මේ කයට මොනවාවත් එයාට වැඩක් නෑ. මොකද එයා හිතින් පෝසත්. දැන් ඔයත් අර තියෙන පටු හිතනේ. බුදුරජාණන් වහන්සේ ලෝණපල සූත්‍රයේ දේශනා කරන පටු හිත පළල් හිත. ඔයත් අංගේ පටු හිත තියෙන්නේ. පටු හිත කියලා කියන්නේ ඩිංග ඇත්තන් ඇති ඔයත් අංග. චූටි දේ ඇති තරහ වෙන්න. එතකොට චූටි දේ ඇති හිතරි දෙන්න. පොඩි දේ ඇති පුංචි ඔළුවේ කැක්කුමක් ආවොත් ඉවරයි. දැන් ඊයේ රෑ ඔයත්තන්ට ලොකු ඔළුවේ කැක්කුමක් එහෙම ආවනම් අද තිල් ගන්නෑ. හිත පටු. පටු හිතින් නිවන් දකින්න බෑ.
එනම් පලල් හිතක් ඇති කරගන්න ඕන. පලල් හිතෙන් තමයි අපිට නිවන් දකින්න පුළුවන්. මොකද්ද පලල් හිත කියන්නේ? ඕනම දෙයක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා. දුක සතුට නමුත් අපි දරාගන්නේ සැප විතරයි. දැන් අපි ඉඳගත්තාම මුළු ශරීරව සුන්දරව තියෙනවනම් කොහෙවත් රිදෙන්නේ නැතු ලස්සනට තියෙනවනම් අපි වැළඳ ගන්නවා කය හොඳයි කියලා. කය රිදෙන්න ගත්තාම මොකද කරන්නේ? ඒකනේ දැන් ওই බිත්ති කතාවද බඳගෙන ඉන්නේ. බිත්ති කතාවද බඳන් ඉන්නේ කයට ආදරේ නිසා. එතකොට ඒතර හේතු වෙලා කකුල් දෙක දිග දිග අරගත්තට පස්සේ හොඳයි. දැන් ඔයත් හිතනවාද ඔය ධර්මාසනයේ කකුල් දෙක කරන් ඉන්නේ නැතු සුගතියයි කියලා. ධර්මාසනයකට පිටුපාලා හරි ධර්මාසනයේ කොහෙවත් නම් ඔබ කොහෙවත් ඉඳගෙන බණහනයි සුගතියයි කියලා ඔබ හිතනවාද? ස්වර්ණමාලයේ චෛත්‍ය රාජයන් වහන්සේ ගාව අම්මා කෙනෙක් කකුල් දෙක දික් කරගෙන සිල් අරගෙන ජීවිතය හැමදාම පෙරේතෙක් වෙලා පෙරේතියක් වෙලා ඉන්නවා. හැබැයි කොහෙද තියෙන්නේ? එතකොට ඔය කකුල් දෙක දික් කරලා තිබ්බ කොහටද? ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා වඩා හිඳු හුණ්ඩු 32ක් හුණ්ඩු 32ක් තියෙනවමගේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලයේ චෛත්‍ය රාජයන් වහන්සේ ඈත තියලා සාදු කිව්වත් පුදුමාකාර පිනක් රැස් වෙන උතුම් සෑරතු කකුල් දෙක දික් කරගෙන ඉන්නවා. එතකොට ඒ ස්වර්ණමාලයේ චෛත්‍ය රාජයන් වහන්සේ ගැන කියලා දෙන මේ ධර්මාසනයේ කකුල් දෙක දික් කරගෙන ඉන්නේ නැත්නම් ඊළඟාත්ම කකුල් නැතුව ඉපදෙන්න වෙන එක අහන්න දෙයක් නෑ. එහෙනම් වඳින්න ගිය දේවාල ඔලුවට කඩා වැටෙනවා වගේ පින්වතුනි අපි නිවන් දකින්න ගියාට අපේ නිවන බොහෝ දුර වේවා කියලා අපි පැතුවට කමන්නේ නැහැ. මොකද අපි හිතින් නිවන ඇතුළත් තියෙනවා. එහෙනම් නිවන් දකින්න කොච්චර වැඩ පිළිලක් අපි ආරම්භ කරගන්න ඕනද කියන එක ඔබට තේරෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් හැම මොහොතකම මගේ පින්වතුනි ශක්තිමත් වෙන්න හිතින් කයින් කයින් ශක්තිමත් වෙලා වැඩක් නැහැ. මොකද කයින් අපි කොච්චර ශක්තිමත් වුණත් ඔය කය හඩාගෙන කෙහෙල් ගහක් වගේ බිමට වැටෙන දවසක් එනවා. තරුණ මහලු කියලා නැහැ. කුරුම්බ ගහේ පොල් ගහේ ඇට්ටිත් වැටෙනවා නේද? එහෙනම් ඔබ ශක්තිමත් කරගන්න ඕන ඔය හිත. ඔය හිත තමයි ඔබේ පරම හතුර. ඔබ හිතන් ඉන්නවා අපිට හතුරුකම් කරනවා අල්ලපු ගෙදරින් ඉස්සරහ ගෙදරින් උඩින් යටින් පහලින් කියලා නැහැ. හතුරුකම් කරන එකම කෙනා තමයි ඔබේ හිත. ඊළඟට තමයි අසත්පුරුෂම කෙනෙක් ඉන්නව ඔබලා. අසත්පුරුෂම කෙනා කවුද? කය. ඔබේ ඔබට ඉන්න අසත්පුරුෂම කෙනා තමයි ওই කය. බලන්න ඔබ ඔබේ කයට දෙන සැප. ජීවිතේ ගත්තොත් දවසක් ගත්තොත් පින්වතුනි ඔබ ඔබේ කයට දෙන සැප සම්පත් ටික බලනකොට ඔබගේ කයට සැප දීලා නෝ අනිත් කෙනෙකුට ගැන හිතන්නේ නේද? තමන් වෙලාවට කාලා බීලා නාලය ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා පුදුමාකාර විදිහටනේ ඔය කයද සලකන්නේ. නම බලන්නකෝ ඇත්තන්ට පැය භාගයක් එක විදිහකට ඉඳගෙන බර ටිකක්වත් අහන්න දෙනවා. ඔය ඇඟ කොච්චර වද දෙනවද? කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, නිදිමත එනවා. ඉතින් ඔබ මහා ආදරයකින් සලකන්නේ ඔය කයට. දෙව කය ඔබට උදව් කරන්න බෑ බණ නෑ. එහෙනම් කවුද ඔබේ ළඟම ඉන්න අසත්පුරුෂයා? කය. එහෙනම් සංසාරයෙන් ඔබට ඉන්න ළඟම ඉන්න හතුර කවුද? ඈ හිත. හතුර හිත, අසත්පුරුෂයා කය. ඉතින් ඔය ඔය දෙන්නත් එක්ක ඔයතු නිවන් දකින්න හද. දැන් තේරෙනවා. එහෙනම් ඉස්සල්ලාම හිත රකින්න. තමන්ගේ හිත රකගන්න හිතට එන දේ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිතට වහලෙක් වෙන්න එපා කියලා. ඔබ කා හිතට වහලෙක් වෙලා නැද්ද? නිදාගෙන ඉඳන් නිදිමතයි ගුව ගමන් ඔබ උදිනව නේද? දැන් බඩගිනි කාපන් කියනකොට ඔබ කනව නේද? දැන් හිත කියනවා දැන් වටපිට බලපන් කියලා බලනවා. දැන් ඒක ඇති බලලා ඇති වැඩකුත් නැහැ. ඒක අනුන්ගේ දෙයක්. නමුත් හිත කියන දේ ඔබ කරන නිසාම ඔබ හිතේ වහලෙක් වෙලා ඉඳලා ඒ කෙනාට නිවන ගොඩාක් ඈතයි. ඊට පස්සේ තමයි ඔබට හතුරුකම් කරන ඒ අසත්පුරුෂ කය. මන් දන්නේ මේ බණ ඔබට අලුත් වෙයිද කියලා. නමුත් මේක තමයි බණ. එතකොට ඔබ කයට ඇලුනොත් ඕනෑවට වැඩි මොකද වෙන්නේ? නිවන් දකින්න පුළුවන් වෙයිද?
බුදුරජාන් වහන්සේගේ බඩයි කොන්දයි දෙක එකතු වුණා කියනකොට සාදුකාර දෙනව නේද? දුක හිතෙනව නේද? දුස්කර ක්‍රියා කරන පිළිරුවක් දැක්කම දුක හිතෙනව නේද? බඩ අත ගන්නකොට කොහෙද භාගතුන් වහන්සේට බෝසතාන් වහන්සේට අහුණේ? පිටකොණ. පිට අත ගන්නකොට මොකක්ද අහුණේ? ඇටකොට නේද? ඒතකොට මොකද්ද කරලා තින්නේ? ඔබ වගේ සැපදීනද බිත්තියට හේතු වෙලා කකුල් දෙක දිගෑරගෙන ඔළුව බිත්තියට හේතු කරගෙන හොඳට වතුර කෝප්පේ ළඟ තියාගෙන හුලං වැඩි වැඩි දෙයක ඉඳලා තින්නේ ඈ කොච්චර දුක් විඳින්නද? එහෙනම් කය අතහැරලාද නැද්ද බුදුරජාණන් වහන්සේ? අතහැරලා. ඒතකොට කය අතහැරපු බුද්ධ ශාසනයේ ඔබ කය අල්ලගෙන කොහොමද කරන්නේ? එතකොට අම්මා තාත්තා අතහැරෙන්නේ නැද්ද බෝසතාණන් වහන්සේ? දරුවා ඉපදුනේ කවද්ද? අද නේද? දැන් මේ වෙනකොට රාහුල කුමාරය ඉපදිලා. දැන් සුද්ධෝදන මහරජතුමා මේ වෙලාවට අවුරුදු 2600ක් අතීතයට යන්න හිත. දැන් රජමාලිගේ හෝගාල ලස්සන කරනවා. රාජකුමාරිකාවන්ගේ හැඩ වැඩ දාලා. ඇයි? මොනුගුරහම් වෙලා. දැන් උයන් කෙලි ඉන්නේ මගේ උත්තමයා. චන්නමුතුත් එක්ක. පස්මහ බැලුම් එහෙම බලලා ඔක්කොම කරලා අන්න බලන්න තමන්ගේ දරු සම්පත රාහුල කුමාරයා මොනවද බැලුවද? මොනවද බැලුවේ? රෑ 12ට සිරියහංග බඩාවට කකුල තියලා බලනකොට යසෝදරා දේවිය රාහුල කුමාරයාගේ ඇඟට අත තියාගෙන සැතපීලා නිදි. එතකොට දැන් පුතාගේ මූණ බලන්න නම් මොකද කරන්න ඕනේ? තාත්තා අම්මගේ අත පැත්තකින් තියලා ගන්න ඕනේ. එතකොට දැන් ඔයත් අද සිල් ගන්න එන්න හිතනකොට අද නම් වහින්න වගේ බෑ. අද මුණුපුරවෙක් එනවා කිව්ව, පුතා දුව එනවා කිව්වා. එහෙනම් අද සිල් ගන්න බෑ කියලා ඔයගේ ජරා ගොන් අදහසක් ආවද? මගේ උත්තමයා මොකද්ද හිතුවේ? මම දැන් රාහුල කුමාරයාගේ මූණ බලන්න ගියොත් යසෝදරා දේවීට ඇහැරෙනවා. එතකොට යසෝදරා දේවීට ඇහැරුණොත් මට මේ ගමන යන්න වෙන්නේ නැහැ. මේ වයස් මේ අහිංසකයන්ගේ මූණ බලන්නේ කවුද? එහෙමයි හිතුවේ. මම මගේ පුතාගේ මූණ බලන්න ගිහිල්ලා දේවියට ඇහැරුණොත් අනේ මේ අසරණ සත්වයාගේ මේ අසරණකම බලන්නේ කවුද? ඒ නිසා මම දරුවා බලන්න ඕනේ නැහැ කියලා අනිත් පැත්ත හැරුණා. නමුත් ඔයත්තන්ට බෑනේ බුදුරජාණන් වහන්සේට ගෙදර තමන්ගේ ගෙදර ලොකු ගෙදර පොඩි කාමරයක්ෙන් කරා. නමුත් අපි නිවන්තක ඉඳලා කාගෙද? ගෞතම බුද්ධ ශාසනය. ඒ ගෞතම බුදුන් කරපු කැපකිරීමට ඔබට බෑ. ඔබේ ගෙදර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාලේ ඔය හූනියම් පෙට්ටිය වල පොරවෙන් හරි ගහලා විසින් කරලා එතන තියලා ලොකු පිළිමයක් තියලා කරාබුදක මාලේ හරි විකුණලා අඩි දෙක තුනක බුදු පිළිමයක් ගෙනලා එතනින් තියලා ඔබට ඉඳගෙන පැයක් බුදු රූප දිහා බලන් ඉන්න ශක්තියක් නැහැ. තේ අපි කොහේ නිවන් දකින්නේ? අපි දකින නිවන මොකක්ද? කළගුණ සලකනවා කියලා කියන්නේ මොකක්ද? කළගුණ සලකනවා කියන්නේ තමන්ට උපකාර කරපු කෙනාට පෙරලා උපකාර කරනවා. දැන් ඔබට මේ උපකාර කළ තින්නේ කවුද? තුන් ලෝකයක් සැනසුම භාග්‍යවතුන් වහන්සේ. දැන් ඔබ භාග්‍යවතුන් වහන්සේ උපකාර කරනවා. අන්නක මතක තියාගන්න. ඒ නිසා මෙන්න මෙතනින් පටන් ගන්න. මෙහෙම පටන් ගන්දි ඔබටම තේරෙයි ඔබේ හිත වෙනස් වෙන වෙනස් වෙන. ඔබටම තේරෙයි. එහෙනම් ඒ බුදු කෙනෙක් සංසාරේ මුන තරම් කැපකිරීමක් කරාද? අවසානයේ හැම රෑ 12ට ගිහිල්ලා කසාවතක් දරාගෙන මැටි පාත්‍රයක් කරන් ගෙන්ගෙට පිඩුසිඟා වැදියා. අවසානයේ පාත්‍රෙට ලැබුණු දාන ටික අරගෙන ගිහිල්ලා පාණ්ඩව පර්වතයේ ඉඳගෙන බත්කට අනලා ගන්නකොට රාජකුමාරෙක් මම මුලින් කිව්වේ කොහොමද දන් කෑම කෑවේ කියලා. බත්කට ළඟට ගද්දි වමනට ආවා. වමන යන්න රාජකුමාරෙක් සුකුමාල රාජකුමාරෙක් විනිවිද පේනවා මේ සරේ. කුණු දූවිලි රඳන්නේ නැහැ. කොච්චර දූවිලි යාමත් බුදුරජාණන් වහන්සේගේ සරේ දූවිලි රඳන්නේ නැහැ. වීදුරුවක් කොට රඳන්න ශක්තියක් නැහැ. මුතුවැට වගේ. එහෙම උත්තමයා අර නරක් වෙච්ච බක්කට ගන්නකොට වමනට ආවා.
අපිරිය ඇති අර ගෙවල් දුප්පත් ගෙවල් වල කිසි පිරිසිදුකමක් නැහැ. ඒක පිළුණු වෙලා අර ගමට ගිහිල්ලා අරගෙන කැලේට එනකොට ඒක කන්න ගද්දි වමනට ආවා. දැන් ඔය ඇත්තන්ට ඊළඟ පොයේ දවසට සිල් ගන්නනට කෝල් එකක් එනවා අපි එනවා බලන්න. මාරයට කෙන්න එන්නේ මාරි බලන්න කිව්වොත් එහෙම සිල් ගන්න එක ඉවරයි. හැබැයි මගේ උත්තමයා බක්කට අරන් කිව්වේ ඒ සිද්ධාර්ථ නුඹ සසර පෙරමන් පිරුවේ ලෝක සත්වයා සසර කතරෙන් එතර කරන්න නම් මෙයයි මාවත. නුඹගේ ශරීරේ නව දොරකින් අසෝචි වැගිරෙන මේ දුර්ගන්ධය හැමන මේ කුණු ශරීරය වලට වෙන පිළිකුල් ඔබ සම්මා සම්බුදු වෙනවනම් මේ බක්කට කාපන් නුඹගේ මාවත මෙයන නුඹට මේක රාජභෝජනය කෑවෙන අපි බුදු කෙනෙක්ගේ ගුණ කිව්වොත් පින්මුතුනි තවත් බුදු කෙනෙක් පිරුණම් පාන කම කිව්වත් බුදු ගුණ ඉවර වෙන්නේ අපි බුදු ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේට හරියට ගරු කරගත්තොත් ඔබ හිතන්න ඔබගේ ගෙදර හොඳට දොර ජනේල් ටික ආරක්ෂිතයි නම් බය වෙන්න එපා ගේ ඇතුළේ කිසි දෙයක් හොරකම් කරන්න බෑ එහෙනම් ඔබගේ හදවතේ ලෝතුරා බුදු ගුණ තිබ්බොත් ලෝතුරා බුදු කෙනෙක්ගේ ගුණ කඳ ඔබේ හදවතේ රැඳුනොත් ඔබට නිවන් දකින්න පුළුවන් බය වෙන්න එපා එතකොට මේ ලෝතුරා බුදු කෙනෙක් අනන්ත අප්‍රමාණ දුක් විඳලා තමයි අපිට මේ ශාසනේ පිහිටවලා දුන්නේ දැන් අපි වෙනුවෙන් අප කැප වෙලා සාරා සංකේ කල්ප ලක්ෂයක් දීපංකර බෝධි මූලයේදී මතකද එරුදියෙන් ගී අහසෙන් ගී තාපසය සුමේද තාපස අවසානේ බණපදයක් කියද්දී රහත් වෙන්න පින තිබ්බා දැන් අපි ආන් මේ පින ගන්නනේ මේ දඟලන්නේ බිත්ති වලට හේතුලා බුදියන් ඉන්නේ මේ ඇත්ත ඔය ඇත්ත ඔය බිත්ති වලට හේතුලා ඔය බණ අහන්නේ කුමක් සඳහාද ඕන්න ඔය රහත් ඵලී ගන්න ඒක එදා තිබ්බා නේ උත්තමයට ඒ තියෙද්දි අර මඩ ගොඩේ දිගා වුණානේ දැන් ඔබට කිව්වොත් මෙතන අර මිදුලේ දිගා වෙලා බුදුන් වඳින්න කියලා හාමුදුරුවන්ට පිස්සුද කියලා දැන් ඉන්න මිනිස්සුන්ට පුළුවන් ද හාමුදුරුවෝ කෙනෙකුට පසඟ පිළිඳන වඳින්න වැල පිට දෙකයි ධනිස් දෙකයි නලලයි කියන්නේ පසඟ පහයි මොනවද පහ ධනිස් දෙකයි වැල පිට දෙකයි නලලයි කවුද වඳින්නේ පසඟ පිහිටලා වන්දනා කරගන්න බැරි ජාතියක් බවට අපි දැන් පත් වෙමින් යන්නේ. ඉතින් කොහෙද නිවන් දකින්නේ? අපිට මෙච්චර සරණකුළු බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටලා වන්දනා කරගන්න බැරි මිනිස්සුන්ට ඒ බුදුන් පෙන්වුව මග යන්නේ කොහොමද? අම්මා අඳුරන්නේ දරුවට ජීවිතේ කවද්ද හරියන්නේ? හරියන්නේ. අම්මා රක්ත වර්ණ ලේ ටික කිලි කරලා පෙව්වා කියලා දන් නැති තාක්කේ දරුවන්ට අම්මගේ ආදරයක් ඇති වෙන්නේ නෑ එහෙනම් බින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන මනාකොට දැනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව පිහිටවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ එකම රැකවරණය කියලා හදවතේ දරාගත් දවසට ඔබට නිවන් දකින්න පුළුවන් නැත්තම් වෙන්නේ අපි මේ සමාජෙට මේ ලෝකෙට රෝගකට බවට පත් වෙලා නෝරු ටික මෙහෙම වරණ වරණ පැත්තට වැනි වැනි ඉන්න එක විතරයි. ඒකනේ ගොඩක් දෙන්නේ අර පැත්තෙන් ඇහෙනවා කිව්වා මේ පැත්තට දුවනවා. මේ පැත්තේ හොඳට ඇහෙනවා කිව්වා මේ පැත්තට දුවනවා. අර පැත්තේ යන්න මොකද්ද තියනවා කියලා ඒ පැත්තට දුවනවා. මේ පැත්තේ මොනවද තියනවා කියලා මේ පැත්තට දුවනවා. හතර පැත්තට නෝල් ටික අදිනකොට උපාත කම්බල ටික හතර පැත්තට ඇදි ඇදි නා කියුණා. ඔක තමයි වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන යථාභූත ඥානින් ඔයත් අවබෝධ කරගන්න බුදු කෙනෙක් විඳපු දුක් බුදු කෙනෙක් අනන්ත දුක් විඳා ඒ කොච්චර දුකක් විඳද කියලා කියනවා නම් එදා වජිරාසන මස්තකයේ මගේ බුදුරජාණන් බෝධතාණන් වහන්සේ සම්බුදු වෙන්න ඉඳගෙන ඉන්නකොට දසමාර සේනාව ආවේ ඇවිල්ලා අහසෙන් මේ ධර්මශාලාව වගේ දහස් ගුණයක් ලොකුයි එක කළු ගලක් අහසින් වැස්සුවේ ඒ සිද්ධාර්ථ උඹට හුදු වෙන්න නම් දෙන්නේ ඔය ගල් වලට යට වෙලා මැරිලා ඵල කියලා මාරේ අහසින් මහ විශාල ගල් කිව්වා ඕල්ගස් තරම් තල්ගස් තරම් ලොකුයි වතුර බින්දු අහසින් වැස්සුවා ගහගෙන ඵල මහමෝදට තොට බුදු වෙන්න දෙන්නේ නැහැ බුදුනුත් ඔය ඇත්ත බනහනවා කියලා දන්නවා පින් කරනවා කියලා දන්නවා මාරේ කැමති නැහැ පින් කරනවාට මාරේ කැමති නැහැ තිල් ගන්නවාට මාරයා කැමති නැ දන් දෙනවට මාරයා කැමති මේ සංසාරේ දුක් විඳ යන අයට තමයි
මේ ලෝකෙ දෙපැත්තක් තියෙනවා කියන්නේ ඒකයි පිරිසිදු අපිරිසිදු දුක සැප නිදිමත නිදිමත නැහැ අවුව වැස්ස දෙපැත්තක් තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් කැමති ඔබ තසරෙන් ඈතර වෙනවට අනිත් කෙනා කැමති සංසාර දුක් විඳිනවට හැබැයි දැන් බලවත් කවුද කවුද බලවත් ඔබ සසරේ විඳවනවට කැමති කෙනා තමයි බලවත් බුද්ධ ශාසනේ බුදු කෙනෙකුට විතරයි අවනත නමුත් මේ කාලේ බලනකොට ඔක්කොම වසඟ වෙලා ඉන්නේ යාට කාන්තාව දන්නේ මං ගෑණියක් කියලා කාන්තාව කාන්තාවක් කියලා අඳුරන්නේ පිරිමියා පිරිමියා කියලා අඳුරන්නේ අම්මා කෙනෙක් කියන්නේ කවුද කියලා අම්මා අඳුරන්නේ තාත්තා කෙනෙක් කියන්නේ කවුද කියලා තාත්තා අඳුරන්නේ ඒ ඔක්කොම කාගේ තොපිද මාර්යාගේ ඒ ඔක්කොම සසරේ මේ සසර නැමැති සැඩපහරේ ගහාගෙන ඈතට යනවා හැබැයි ගංගාව ගහගෙන යනකොට දෙපැත්ත පේනවා මේ පැත්තේ නිවන් දකින්න තියෙනවා මේ පැත්තේ බුද්ධ ශාසනය තියෙනවා නිකන් අතවනමට යනවා බස්සේ කියනවා ඔබ හොඳට මතක තියාගන්න මේ ජීවිතේ ඔබ මැරෙන මොහොතේ ওই දරුවෙක් මල්ලෙක් දෙමව්පියෙක් මතක් කරගන්නකොටම මැරුණොත් ඔබ අනිවාර්යෙන් ප්‍රේතෙක් වෙලාමයි ඉපදෙන්නේ ඔබේ නිවසේ වැසිකිලි වලේ අසූචි අතින් අරන් කන තත්ත්වයට පත් වෙයි ඒක වළක්වන්න බෑ හැබැයි මේ ප්‍රේතෙක් වෙලා ඉපදුණු ඔබට ආයුබෝධ සාධනයක් තියා මනුස්ස ජීවිතයක් තියා කවමදාක්වත් අනන්ත සංසාරේ දුක් විඳ විඳ යන්න වෙයි මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ඔබට හම්බ වෙන්නේ ආය හම්බ වෙන්නේ ඔබ තිරිසන් ලෝකෙට ඔබ මැරෙන මොහොත මේ ජීවිතේ පින්තුනේ තිරිසන්ගත සතෙක් වෙන කර්මයක් ඔබ කරලා තියෙනවා නම් ඒ කර්ම සිහි වෙනකොටම ඔබ මෙතන මැරෙනවා ළිනේදී ඔබ තිරිසන් ලෝකෙ ගිහිල්ලා උප්පත්ති ලැබනවා ආයුබෝධ ගැලවිලා ඔබට නිකන්වත් හිතෙන්නේ නැද්ද පින්තුනේ මෙහෙම හිතන්නකෝ ඔබ තනියම ඔබ පිරිසක් එක්ක යනවා කියලා දුර ගම ගමක කිසිම දෙයක් දන්නේ අඳුරන්නේ ෆෝන් එකක්වත් මුකුත් නෑ අකුරු කියන්නත් බෑ බෝඩ් එකක් බලා ගන්නත් බෑ අන්ත අසරණයි ගිහිල්ලා ඒ පිරිසත් එක්ක ඔබ ගිහින් ඔබ අතරමං වෙනවා ඔබට මොකද වෙන්නේ දැන් ඔබට බෝඩ් එකක් කියා ගන්න නෑ කිසිම කෙනෙක් ඇත්තෙත් නෑ අඳුරන්නේත් නෑ මුකුත් නෑ ඔබ පිරිසෙන් අතරමං වෙච්ච කෙනෙක් ඔබට මොන තරම් බයක් දැනේද ඔය පොන්චි උපමාව වොයිට වැඩි බයක් ඇති වෙනවා පෙරේතල ගිහිලා ඉපදුනාට පස්සේ මරණ මොහොත මරණ මොහොතේ තමන් ජීවිතේ යම් පවක් කරගත්තද තමන් ඉන්න ඇඳ වටේ ඒ පව් ටික මෙහෙම කැරකෙනකොට ඔබට අපාය පේනකොට ගිනිදල් පේනකොට ප්‍රේතය පේනකොට මැරිච්චු මහලුකුට අපිව හිකර කර පින්දෙනවා තමයි උන් මැරිලා ගිහිලා පෙරේතල උන් මල පෙරේතය වල ඈත තියා අපි දිහා බලන් ඉන්නවා කියලා හලහලා රෑට අපි මුදිය ගත්තාමයි නැට් වලට පැනන නැට් එකේ දින අසූචි කම කාලා ආය උදේට ගිහිල්ලා මම කොහරි හැංගිලා බලාගෙන ඉන්නවා ප්‍රේත ලෝක 12ක් තියෙන කොට්ටාස වශයෙන් ඕකේ එකම ලෝකයකට විතරයි පින් ගන්න පුළුවන් ඉතින් අපි දන්නවද අපේ මැරිච්ච උන් ඒකටම ගියා කියලා ඉරසන් ලෝකෙට පින් ගන්න පුළුවන් බෑ එතකොට හිතන්න පින් උතුනේ මැරෙන මොහොතේ ඔය ඉන්න පෙරේතේ කැවිලා අපිට පෙනී හිටියොත් එහෙම ඔබ අහලා නැද්ද ඔය සමහර මරණාසන්න මොහොතේ උමතුයෙන් කියවුණා අහලා තියෙනවනේ අහවල ඇවිල්ලා ඉන්නව අහවල දැක්කා අර දොර මුල්ලේ ඉන්නවා කියලා අහලා තියෙනවනේ ඒ තමයි දැන් ඔබටත් ඒක වෙයි ඔබට ආසාවෙන් මැරිච්ච මිනිස්සු ඔබ එනකම් බලන් ඔබ දුරවල වෙනකම් බලාගෙන ඉන්නේ ළඟට ඉන්න ඒ කියන්නේ අපිට හතුරෙක් ඉන්නවා නම් අපිට අපි දුරවල වෙන තරයි හතුර අපිට පහර ගහන්නේ අපි ශක්තිමත් වෙච්ච වෙලාවට බෑ එහෙනම් අපි දුර්වල වෙන තැන මොකද්ද? ලෙඩයන්. උඩු බැලිය අතට කට අරගෙන අසූචි ගොඩේ මල මුත්‍රා ගොඩේ වැටෙනකොට ආන්න අර ලං වෙනවා ටික ටික. ලං වෙනකොට තමයි Tamanට පේන්නේ. අර මරණ තෝර අර මරණාසන්න මොහොතේ මර බියෙන් පේන්නේ කවුද? මල පෙරේතු. ඔබ යන්නේ කොහෙද එතකොට? ඒ උප්පත්තියටම තමයි. ගැලවෙන්නක් නැහැ. නමුත් මනුස්ස ලෝක බානක අපි හොඳට කාලා බීලා ඔය ඉන්නවා නම් අපිට කිසි ගාණක් නැහැ. අපිට කිසි ගානක් එතකොට හිතන්නේ එහෙනම් ওই ලෝකෙකට යන්නත් ඔබ මෙච්චර කල් මේ මිනිස්සෙක් වෙලා ජීවත් වුනේ. මිනිස්සය කෙනෙක්ගේ තේරුම මොකක්ද? උසස් මනසක් තියෙන කෙනෙක් නේද? උසස් මනසක් තියෙන කෙනෙක් අර පහත් තැනකට වැටෙන්නේ කුමක් කරලාද? පහත් වෙන කරලා. එහෙනම් හොඳට මතක තියාගන්න හිතම ශක්තිමත් කරගන්නවා විනා වෙනනම් උද ශක්තිමත් කළ වැඩක්
නෑ හොඳට තුන් වේල කාලා ඇති වැඩක් නෑ මොකද මේ 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 කුණු කය ඇතුලේ දැන් පිළිකාව කුඩු දෝලන්නේ අපි දන්නේ ශරීරය ඇතුලේ පිළිකාව උඩු දෝන කොයි මොහොතක හරි පිළිකාව උක්‍ර වෙච්ච ගමන් අපි වැටෙන්නේ කොහටද මුලේ නෑ නේද බලාගෙන ඉඳි කොන්නේ යනවා ආයෙ ගොඩ ගන්නද බලාගෙන ඉඳි මේ ශරීරය දුර්වර්ණ වෙලා කෙට්ටු වෙලා ඇටතකිල්ලක් බවට පත් වෙලා අවසානෙ විඳවල විඳවල විඳවලාම මැරලා යනවා ආයෙ ගොඩේම අපි වටා හිටපු මහා පිරිසක් අපිට පේනවා ඈතින් ඈතින් ඈතටම යනවා අපිව මගහැර 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 යනවා අවසානෙ නන්නාඳුරණ තැනක මේ නන්නාඳුරණ තැනක නන්නාඳුරණ පිරිසක් ගාව අපි තනි වෙනවා අපි හෝල් හෝල් තනි වෙලා ජීවත් වෙනකොට ඔය අතර පණ ටිකක් යනවා අවසාන වෙන්නේ ඒ අවසාන මොහොතේම හෝල් හෝල් නැහිටි ඉතින් හෝල් යන තැනකටම තමයි යන්නේ ඒ නිසා පින්වතුනි ඔයිට වැඩි ශක්තිමත් වෙලා ඔබ ඔබේ ජීවිතේ තව තව යහපත් කරගන්න බාන්න ඔය බොරු දේවල් වලට බැඳෙන්න එපා ඔය ඔබට බැඳෙන්න බැඳෙන්න ඔබ පෙරේත ලෝකෙටමයි ලං කරන්නේ ඔය දේවල් වලට බැඳෙන්න බැඳෙන්න ඔබ තිරිසන් ලෝකෙටමයි ලං කරන්නේ ඔය දේවල් වලට බැඳෙන්න බැඳෙන්න අර පුංචි බලු කුක්කට වෙච්ච දේම තමයි වෙන්නේ ඒ නිසා පින්වතුනි ආදරෙන් කියන්නේ ඔය ආසාවල් ටිකක් අත්හැරගෙන පුළුවන් තරම් තමන්ගේ මේ සංසාර ගමන ගැන හිතන්න බලන්නක මිනිස්සු මැරෙන්නේ මේ උදේට ගියපු එක හවසට එන්නේ මිනි පෙට්ටියේ. ඒතර මේ අපේ ජීවිත කොච්චර අවිනිශ්චිතයිද? අපි මහා ලොකු අදහස් බලාපොරොත්තු තියන් හිටියට ඇති වැඩක් නැහැනේ. අපේ ජීවිත කොතනද දන්නේ? ඒතකොට මේ මොහොතේ අපි එක පාරට මැරිලා වැටෙනකොට අපි මොක්කුද වගේ හිටියද? ආන්න බලන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න පුළුවන් තරම් අතහරින්න සීලයක් රැකගන්න තමන්ට පුළුවන් ඇත්තටම වැඩ රාජකාරී තිබ්බත් රැඩ නිදහසක් ලැබෙන වෙලාවක් තියෙනවනේ ඒ වෙලාවටවත් සීලයක් සමාදන් වෙන්න ඒ වෙලාවටවත් සීලයක් සමාදන් වෙලා නින්දට හරියන්නේ එතකොට මැරෙන්න මොකෙන්ද සීල් සමාදන් වෙලා උපෝසත් සීලයක්වත් සමාදන් වෙන්න මේ වයසට ගිහපු ඇත්තෝ දැන් අනුන්ගේ ළමයි බල බලා ඔය අනුන්ගේ ගෙවල් රැකරකා වෙන එක නෙවෙයි තියෙන්නේ ඔයතුන්ට මේ යන මල් මිනිවල ආරගන්න යන තැනට දෙයක් කරගන්න දැන් මොකද ඔය ඔක්කොම කොහොම තිබ්බත් කොහොම අල්ලගෙන හිටියත් ඔයත් ඔක්කොම දාලා යනවා එක තප්පරයකින් ඔබට මනුස්ස ලෝකේ සියලු සැප සම්පත් අහෝසි වෙන මොහොතක් එනවා මේ නහයෙන් ගන්න හුස්ම ටික නතර වෙච්ච මොහොතේ ඔබගේ ওই මහ ලොකු කියා පූජාරු ටික ඔක්කොම ටික හෙන ගහිලම යනවා සියල් අතුරු දහන් වෙලා ලැබේ මනුස්ස ලෝකෙ ඉන්න පිස්සු ටිකට ඔය දරගොඩ දීලා යනවා. ඒක කුණු ගඳ ගහන නිසා පොමිලින් ගහලා ගිනල්ලා තියාගෙන උන් දැන් පාටි ගන්නවා. මැරිච්ච කව ගැන තේහි කරලා දුක් වෙනවා විනා එනේ උන්ට කණ්ඩ දෙදි ඕක කරගෙන ඕකනේ කරන්නේ. අද බුදුබණට මුල් තැන නැහැ. ආන්දුරු ඇවිල්ලා මොන හරි දෙයක් කුණු හරි පිටියක් කියලා ගියත් කමක් නැහැ. මොකද පෙරේතය ටික බලන් ඉන්නේ කන්නේ. ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ආමුදුරුව ඇවිල්ලා බලට කියනවා එහෙම මෙහෙම දඟලනවා අපි අපේ පැලැන්තිය මේ වගේ අපි මේ වගේ ශ්‍රේෂ්ඨ ඇත්තෝ අපි මහා ධන කුවේරයෝ අපි කුකුල් මත් වෙලා හොඳට කෑම දුන්නා බණ ඉවර වෙලා ඔය පදක්කම ගහගෙන ගොන්නු ටික ඔක්කොම මැරිච්ච කමල පෙරේත එක්ක බලන් ඉඳලා මාසෙන් මාස එක එක අර ගහනවා පයි මැරෙන්නම ගහනවා ඇයි ඌට පෙරේත ලෝකේ ඉන්නත් නැහැ නිදහසේ මේ පෙරේතෝ ටික එන්න කියලා පින් දෙන්නම් කියලා ගෙන්නලා ඌව ඈත තියලා මොම් පෙරේතය වගේ කරනවා උගහනම් පයින් ඊට පස්සේ එක එක මැරි මැරි යනවා පොලිම ඊට පස්සේ උන් වැටෙන්නේ දෙතෙන් උන් ටික ඔක්කොම එකතු වෙලා පොළු හත්මුතු පරම්පරාවම නසලා දානවා ඕක තමයි වෙන්නේ ලෝතුරා මේ ලෝකේ උතුම්ම දානි ධර්ම දානි ඒකට ඔක්කොම එකතු වෙලා ලස්සනට ධර්මාසනයක් හදලා මහ තේජාන් විදියට මහ සංගරෝණ වඩම්මන ඔක්කොම ටික ඉඳගෙන ධර්මාසනේ ඉස්සරහා හොඳට බණ ටික අහලා ඔක්කොම එකම සිතුවිල්ලකින් හිතන්න අපේ අපේ මිය ගියපු ප්‍රාණකාරයාට අපි බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් බුදුමණ ඇහුවා ධර්මයට මුල් තැන දුන්නා අපි මේ රැස් කරගත්ත පින ඔබට අනුමෝදන් වේවා කියනකොට එන සුගතිය සාරිපුත්ත මහරහතන් වහන්සේ කැලේ පිඩුසිඟා වඩනකොට කෙඳිරිලි හඬක් ඇහුණා මේ කෙඳිරිලි හඬ ඇහෙනකොට මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ දෙවෙනි බුදුන් මේ බුද්ධ ශාසනයම පාලනය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගාවට ඉන්න උත්තමයා ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ කෙනා.
ඒ කෙදිරිලා ඇහෙනකොට නතර වෙලා ඇහුවා, කවුද මේ කෙදිරි ගහන්නේ, තී කවුද කියලා ගෑනු කටහඬ. අනේ නිදුකාණන් වහන්සේ මීට ආත්ම භාව පහකට එහා මම නුඹගේ අම්මා කිව්වා. අයියෝ මේ සංසාරේ. මීට ආත්ම භාව පහකට එහා සාරිපුත්තයන් වහන්සේ මෙලොවට බිහි කරපු අම්මා කෙනෙක් කැලේ ප්‍රේතියක් වෙලා ඇඳුම් නැතුව කෙදිරි ගන්නවා. මේ බුද්ධ ශාසනයේ දෙවෙනි බුදුන් වෙච්ච සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාත වඩනකොට බුදුරජාණන් වහන්සේගේ අගසෞදෙන මෙන් එක්කෙනෙක්. අවසානයේ ධර්ම සංවේගයෙන් මෙහෙ එව කියද්දී එන්න බෑ ඇඳුම් නැහැ කිව්වා. කොමත් මානකට කළ කරන්න පුළුවන් මට ඔබට කරන උදව්. අනේ ස්වාමීනි, මහා සංඝරත්නයට දාන චුට්ටක් පූජා කළා, සිවුරක් පූජා කළා, මට පින් අනුමෝදන් කරන්න කිව්වා. පින්ඩපාත ගිහිල්ලා දාන ගෙනල්ලා පූජා කරලා සිවුරක් හදලා පූජා කරලා අනුමෝදන් කරද්දී මෙතෙන්ට ඇවිල්ලා දෙව්ලුවක් හිටගත්තේ. දැන් ඔයාලා දෙන දානේ තුන් මාසේ දාන දිනවලට හිටගන්නේ මොකෙන්ද? තමහරියුන් අර පැලක් හදලා ඒකේ බත් එකක් තියෙනවා පෙරේතයට ඇවිල්ලා කාලා යන්නේ. තමන්ගේ තාත්තා මල පෙරේතෙක් කියලා ඉවරනේ තමන් ඉදරු. මේවා මේ කිව්වා කියලා මේ මම කාලීන බර ටිකක් මේ චුට්ටක් කිව්ව ඔබ කිව්වා කියලා අද මිනිස්සු හැදෙන්නේ හැදෙන්නේ අන් කපන්න බෑ. මොකද අන එන්නේ ඔළුව ඇතුළෙන්නේ හරකගේ. කොච්චර කැපුවත් ඒක එනවා. නියපොතු කොච්චර කැපුවත් එනවනේ. ඒ වගේ පින්වතුනි, දැන් මිනිස්සු මේ දෙයට රැල්ලට ගිහින් ඉවරයි. අපිට ඔය රැල්ල ඇදලා ගන්නත් බෑ, අපිට වැඩකුත් නෑ. නමුත් අපි ඒක ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ජීවත් වෙන්න. එතකොට ආන් බලන්න සාරිපුත්තයන් වහන්සේ අර බලන්න අමනුස්ස ලෝකේ කෙනාට පින් දුන්නේ නැහැ. දෙව්දුවක් කියලා හිටගද්දි ප්‍රශ්න ඇහුවේ මොගලම් මහරහතන් වහන්සේ. අවසෞදින වණික් කියලා. "තී කවුද?" කියලා ඇහුවා. "මේ දෙව්දුවක් වගේ, මේ සුවඳ හමන, මේ ආලෝකයක් බබලන තී කවුද මෙතන? මේ ඉන්නේ කුමක් සඳහාද?" එතකොට කිව්වා, "මම දෙව්දුවා. මීට පෙර මම ප්‍රේතියා. සාරිපුත්තයන් වහන්සේව මේ ලෝකෙට බිහි කරපු ආත්ම භාව පහකට යම්. ඔය ඇත්ත මේ ජීවිතේ තාත් එක්ක අම්මෙක් කල්ලන් ඉන්නවා. ගියාත්මි අම්මයි තාත්තයි කෝ ඇත්තට ගියාත්මි අම්ම තාත්තා. ඔබ ගියාත්මි බල්ලෙක් කියලා ඉපදුනා නම් ඒ බල්ලෙක් ඉපදුනේ බලු පැටියෙක් කියලා ඉපදුනේ කාටද ආවද? අම්මෙකුට තාත්තෙකුට. කෝ අම්ම තාත්තා. ඔබ ගියාත්මි දෙපිටාත්මි මිනිස්සෙක් නම් ඔබ මේ ලෝකෙට ආවේ අම්ම කෙනෙක්ගේ බඩේ. කෝ අම්මයි තාත්තයි. අපි ඇහැට පේන මාන්‍ය අල්ලගෙන දඟලනවා විනා පිටිපස්සෙන් අපිට ගහන පොළු පාරක්ට පේන්නේ නැහැ. අපි එක දෙයක් චුට්ටක් අල්ලගෙන අපි ප්‍රබෝධයක් ලබා ගන්නවා, සතුටක් ලබනවා, తాවකාලික. හැබැයි අපි වටා මහ දුක කුරුම වෙලා නැද්ද? සංසාරේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මේ ලෝකේ තියෙන සියලු ගස්කොළ මේ මාන ගහේ ඉඳලා තුත්තිරි ගහේ ඉඳලා මහ විශාල ගහ දක්වා මහණෙනි මේ වගේ කැලේ වලට කපන්න කිව්වා. කපලා මහන්නේ මේ මගේ මේ ජීවිතේ තාත්තා මේ ඒ තාත්තගේ තාත්තා මේ ඒ තාත්තගේ තාත්තා කිය කියා ගණන් කරන්න කිව්වා. මහන්නේ මුළු ලෝකෙම ගස්කොලන් ඉවර වුණා, තාත්තල ඉවර වෙනවා, අම්මල ඉවර වෙනවා. මොකක්ද යතු කරන්නේ නම් ඔය මේ සංසාර ගමනක ඉන්නේ. මේ සංසාර ගමනෙන් ගැලවෙන්න නම් පින්වතුන් ඕනේ අලු ගසා දාන්න. ඔය අලු ගසා දාලා නැගිටින්න, නැගිටලා තමන් අවබෝධ කරගන්න මං ඉන්නේ සංසාර ගමනක. මේකෙන් එතර වෙන නම් බුදු කෙනෙක් මගක් පෙන්නවා. දාන සීල භාවනා, මාසෙකට සැරයක් දාන ටිකක් දීලා, මාසෙකට සැරයක් ඔය හාෆ් ඩේ සීලයක් අරගෙන ඒකත් තෝපාදූප කීව කීව අරගෙන ආරහල් මොකද යවර ගෑණි අර දුවන්නේ කියලා ගණුන්ගේ දේවල් හොය හොය එහෙම. තව කෙනෙකුට හයියෙන් යන්නත් බෑ, ඔයත්තන්ට ප්‍රශ්නයක් නේද? තව දෙන්නෙකුට කතා කරගෙන ඉන්න බෑ, ඔයත්තන්ට ප්‍රශ්නයක් නේද? ඇහැට ප්‍රශ්නයක්. ඒ මොකද? ඒ තමයි සබහා. එනම් මේ දේවල් කරලා පින්වතුනි නිවන් දැක ගන්න අමාරුයි, කාලයක් යන්න වෙයි. දැන් ඔයත්තන්ට ගමනක් යන්න තියෙනවා කියන්නේ. දැන් අනුරාධපුර යන්න ඕනේ. දැන් අනුරාධපුරේ පයින් ගියොත් මොකද වෙන්නේ? ඈ යන්න පුළුවන්. ඒතර වාහනයක බස් එක ගියෝ. එක්ක කාර් එක දැන් පයින් යන කෙනයි බස් එක යන කෙනයි කාර් එක යන කෙනයි කවුද සැපෙන්නේ යන්නේ? ඊළඟට කවුද යන්නේ සැපේ? බස් එක යන දුකෙන් යන්නේ කවුද? පයින් යන කෙනා. දැන් ඔයත් නිවරට පයින් යනවා. හැබැයි කාර් එක නතර කරලා තියෙන ඔබ ඉස්සර. කාර් එකක් නතර කරලා තියෙන මේ තියෙන්නේ කාර් එක. කාර් එක කියන්නේ නෑ, ඒක දිහා බල බල පයින් යනවා අන්දාට. හරි මොඩයි. ඉතින් අන්න ඒ වගේ ගමනක් අපි මේ යන්නේ. සාදු කියන්නේ දක්ෂයිද වැට? දක්ෂයිනේ. සාදු කියන එක තේරුම මොකක්ද?
නැවත සාදු කියනවා මම දැක්ක ගොඩාක් සාදු කියනවා ඇත්ත මොකද්ද සාදු කියන එකේ තේරුම සාදු කියන්නේ මොකක් සමහර සාදු කියන්නේ අපි තේරුම දැනගෙන සාදු කියනවා සාදු කියලා කියන්නේ යහපත් කියන එකනේ හොඳයි කියන එක එතකොට හොඳයි කියන දේ අපි කරගන්න ඕනද නැද්ද කරගන්න ඕනේ ඒනිසා මේ සංසාර ගමනේ පින්වතුනි මම හොඳ දේම කරගන්න බලන්න. මොකද අපිට තව එච්චර කාලයක් නැහැ. කොයි මොහොතක හරි අපේ මේ ප්‍රාණය නිරුද්ධ වෙන්නේ කාගේ පොල් පාරෙන්ද? කාගේ පයි පාරෙන්ද? පිටිපස්සේ ඉන්නවා යාළුවෝ මාර්යා. කකුලෙන් තල්ලු කරපු ගමන් ඔබ තමයි ඇඳපල්ලි වැටෙන්නේ. උදේ බන්නකොට අම්මා ඇඳෙන් වැටිලා. හැබැයි අම්මා මැරිලා. තාත්තා පුටුව පල්ලි වැටිලා. හැබැයි මැරිලා. පුටු ඉඳලා තිබෙන මාර්යා මේ උදේ ගියා වැඩට එනකොට මිනි පෙට්ටිය අපි බලන් ඉන්නවා ඊට පස්සේ දැන් ගෙදරට ඇවිල්ලා අහන්නේ කොහොම අපේ අර උපාධිධාරී මහත්තයා ආවද අර අපේ උපාධිධාරී වලව මහත්තයා ගෙනාවද එහෙම ගහන්නේ මලමිනිය කීයටද ගියන්නේ මිනිය කීයටද ගියන්නේ කියලා උපාධිය තියෙන මහත්තයා කියලා කියන්නේ එතනම තේරෙනවද බොරුද හැබැයි අපි ජීවත් වෙලා ඉඳි කොහොමද උජාරුවේ වෙන්නේ හැබැයි එනේ එනේ කාවිල්ලා අහන්නේ මිනිය කියන්නේ කීයටද කියලා ඔක්කොටම එකම ලාංඡනය ඔක්කොටම එකම පදක් මිනිය කවද්ද වලලන්නේ මිනිය ගේන්නේ කවද්ද මිනිය වලලන්නේ කවද්ද මැරිච්ච කෙනාට දාන්නේ කවද්ද ඔන්න බලන්නකෝ අපි සුදුසුකම්කෝ එහෙනම් මේ වගේ පොංචි කාලයක් ඇති වෙච්චදී පොඩි කාලයක් පැවතින නැති වෙලා යනවා එහෙනම් දාන සීල භාවනා කියන දේ පුරුදු කරන කෙනාට ඊළඟට මොකක්ද දෙන්නේ සීල සමාධි ප්‍රඥා මේක පුරුදු කරන කෙනාට ඊළඟට මොකද්ද වැටෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේක පුරුදු කරන කෙනාට ඊළඟට මොකද්ද වැටෙන්නේ ආර්ය විමුක්ති ඥාන දර්ශන දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ එයා නිවන් දැකලා මුලම පරාදද මන් දන්නේ මුලම පරාදයි එහෙනම් දැන් ටික ටික උස්සා දැන් ඔබට ඕන අද පුළුවන් හවසට කවුරුත් සිල් මුදවන්නේ නැතුව ගෙදර යන්න ගෙදර ගිහිල්ලා අර කබල් ඇඳට පැනලා ඇඳට බැන බැන හරි ගුදිය ගන්න උදේ ඉඳ නැගිටම සිල් ටික පවාරණය කරගන්න එතකොට ඔබ පැය 24ක් සිල් සමාදන් වෙනවා ඒකට බුදුරජාණන් උපමාවක් දෙනවා දවසට එක කහවරුවක් හම්බ කරගන්න කාවනුවක් කියලා කියන්නේ ඔයත්තන්ගේ රත්තරන් පවුම් දෙකක් වගේ. එතකොට දවසට කාවනුවක් හම්බ කරන කෙනා අවුරුදු 100ක් ඒ හම්බ කරන එක එකතු කරනවා. සාමාන්‍ය ලොකු එක ලොකු මුදලක් නේද? දැන් දවසට කාවනුවක් කියන්නේ මාසෙට කාවනු 31ක්. අවුරුද්දට 31ව 12. එතකොට 31ව 12 එකතු කරගෙන ඊට පස්සේ අවුරුදු 100කට බලන්න. ඔය විදිහට උපමාව වරක් ගිල්ල භාගතුන් හන්දේ අවතාරණේ කියනවා කාවනු ලක්ෂයක් දවසට වෙනවා. පහවු ලක්ෂයක් කියන්නේ වයන් තංගි ගත්තොත් හතරක් පහවු ලක්ෂ දෙක දවසට කහවරු ලක්ෂයක් හම්බ වෙන්න කෙනා මහණනේ අවුරුදු 100ක් එක රකින්න පරිස්සම් කරනවා මහණනේ කෙනාට කොච්චර ධනයක් තියෙනවද කියලා අහන ස්වාමීන් හිතා ගන්න බැරි ධනක් කන් දෙකට උරුමකම් කියන කෙනෙක් කියනවා මහණනේ ඊටත් වැඩිය ඒ එච්චර ධනක් කන් දෙකට උරුමකම් කියන කෙනාටත් වැඩිය වටිනවා කියලා එක දවසක් එක දවසක් උපෝසත තීලේ රකින්න කෙනා ඔය ඔයාලා සමාදන් වෙලා ඉන්න උපෝසත තීලේ හරියටම රකගත්තොත් පැය 24 අච්චර මහ ධනයක් තියෙන කෙනාවක් වටින්නේ නැහැ එච්චර ධනයක් කියන සුගතියකට ඒ කියන්නේ දිව්‍ය ලෝකයට යන්නේ ඉනිමකක් කියන සීලේ ඒ නිසා එක මතක තියාගෙන තමන්ගේ සීලයේ පින්වතුනේ පැය 24ක් රකගන්න ඊට අමතර ගෙදර ඉන්නකොට පුළුවන් නම් ඔයත්තන්ට මාසෙ ඉන්න හිතෙන මොහොතක ගෙදර සීලයක් තමන් අදිස්ථාන කරගෙන ජීවත් වෙන්න. ආය සීල් රකින්න සුදු ඇඳ ගන්න ඕනේ පන්සලකට එන්න ඕනේ කියන එක නෙමෙයි. පොය දවසට ඇවිල්ලා ඒ දේ කරගන්න. ගෙදර ඉන්නකොට සීලයක් වැඩිපුර රකගන්න දවසක් හරි. දැන් මේ උපාසක අම්මා අම්මලාට පුළුවන් නෝනේ. මං කියන්නේ මේ නිවන් දකින්න ඕන නම් ඊළඟට තමයි ඔයත් දන් දෙන්න කියලා කියන්නේ කොහොමද දැන්? දැන් ඔයත්ට කවුරු හරි බත් එක බදලා ළඟට ගෙනත් දෙනවා. කන්න. දැන් ඔබ ඒකේ පළවෙනි බත් කට අනලා අනන්න නැතුව හරි කොහොම හරි
සියලු සත්වයන්ට ආහාර වේවා කියන පැත්තකින් තියෙනවා. සියලු සත්වයන්ට ආහාර වේවා කියලා බක්කට අයින් කරනකොට මොකටද බක්කටයි තියෙන්නේ? මේ ලෝකේ හැම සත්වයකම. ඔබ හිතනවාද මේ සංසාර සාගරයේ බුදුරු කොච්චර පෙරවම් පුරනවද කියලා? පසේ බුදුරු පෙරවම් පුරනවද? අසෝ මහ ශ්‍රාවකයෝ මාර්ග ඵලනාභී මේ ලෝකෙ කොච්චර ගුණවන්ත වෙන්නේ? ඔබේ ඉඩම ඉන්න තිරිසංගත සත්තු ටිකවත් ඔබට ගණන් කරගන්න බෑ. එහෙනම් මේ ලෝකෙම ඉන්න සියලුම සත්වයන්ට මේ බක්කට අයිති වෙලාද නැද්ද? ඉතින් පටන් ගන්න. දවසට 3 වේලක් කනවා. ඒ උත්තරීතර පින කරගන්නකො දවසට 3 වේලක්. ඔබ දන් දෙන කෙනෙක්. ඊළඟට ඔබ ගෙදර සීලයක් සමාදන් වෙන්න රැට හරි කමන්නේ. කරදරකාරයෝගේ නිදහස් වෙච්ච දැන් කාන්තාවක් නම් කරදරකාරයෝගේ වැඩ සුමේ කරලා කරලා ඉවර කරන වෙලාවක් ඒ වෙලාවේ හැම සීලයක් නැක්කා. ඊළඟට තමයි තමන් බුදුබණ ටිකක් දවසට ධර්ම දේශනාවක් අහන්න කොහොම ඔය ටිකවත් මේ කාල පරාසය තුල කරගන්න බලන්න පින්වතුනි. එතනින් එහාට ඔබට දෙයක් කරගන්න බැරි වෙයි මේ යන රටාවත් එක්ක. දැන් මේ හුලගේ අපි කොච්චර මේ කොඩියක් වනන්න තුටියා ගන්න හදුවත් පුළුවන්ද? ඈ මොන විදිහටවත් බෑනේ. ඇයි හුලක කියන්නේ මැරෙන ස්වභාවයක් තියෙන. ආන්ගේ වගේ මේ සමාජ පින්වතුනි නිවන් දකින්න කියන එක හිතා ගන්නවත් බෑ. ඒ හින්දා පුළුවන් තරම් වීර්ය කරලා තමන්ගේ නිවන තමන් හදාගන්න. එච්චරයි කියන්න දෙන්නේ තමන්ගේ නිවන තමන් හදාගන්න. පිට කවුරුත් තමන්ගේ නිවන හදලා දෙන්නෙත් නෑ. පිට කාටවත් කියලා තමන්ගේ නිවන හදාගන්නත් බෑ. මේ ලෝකෙම බලාගෙන ඉන්න ඔබේ නිවන වහන්න. ඒ නිසා අපි ඔබ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේ මේ දේශනා කරපු ධර්මයට අනුව තමා කවුද කියලා දැනගෙන ලෝකෙ කොහොමද කියලා දැනගෙන මේ පුංචි බලුකුක්කගේ දන්වල බෙල්ලෙන් ගලවගෙන පැනගන්න බලන්න. බුදුරජාණන් දේශනා කරන්නේ මහණුනි කරත්තේ රෝදේ කඩෑනේ දාලා හයි කරලා තියෙනවා. ඒතොර මේ කඩෑනේ ගැලවිලා කරත්ත රෝදේ ගැලවුණොත් ගුණාංග පිටපත් වෙන කරත්ත රෝදේ කරත්තේ නැති වෙනවද නැද්ද? ඔබත් ඇවිල්ලා ගුණා. ඔබත් ඇවිල්ලා ගුණා වගේ සංසාර නැමැති මේ කරත්තේ දාගෙන ඉන්නේ. බන්ධන නැමැති කඩෑනේ. එහෙනම් මේ බන්ධන ටික කඩපු දවසට ඔබ නිදහස්ද නැද්ද? ඔබ නිදහස්. එහෙනම් ඒක කරගන්න ඕනේ කොහොමද? ඔය යන රටාවට පුරුදු වෙයිද? ඔතනින් එහාට ටිකක් අඩේ තියලා බලන්න. ඔතනින් එහාට ටිකක් අඩේ තියලා බලලා පුළුවන් තරම් මේ කරත්ත රෝදේ තමන් කඩා ගන්න බලන්න. ඉතින් ඒකට වීරිය කැප කිරීම ඕන වෙනවා. සද්ධාව අංක 1. මේ බුද්ධ ශාසනය නිවන් දකින්න ඕන නම් අංක 1 මොකක්ද? සද්ධාව. එතකොට සද්ධාව ඇති කර ගන්න නම් මොකද කරන්න ඕනේ? බුදු ගුණ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයක් බෞද්ධයා කෙනෙක් තේරුම් ගන්න. බෞද්ධයා කෙනෙක් තේරුම් තමයි අවබෝධ වෙන්නේ. අවබෝධ කියන්නේ මොකක්ද? තිසරණේ ගැන සම්බුද්ධ ශාසනය ගැන මන අවබෝධයක් ඇති කරගන්න. එහෙනම් බෞද්ධයා කෙනෙක් තේරුම අවබෝධ නම් ඒ අවබෝධය කියලා කියන්නේ මේ සසල දුක අවබෝධ කරගෙන එයින් අත මිදෙන මඟ හදාගන්න එක විතරමයි. වෙන දෙයක් නෑ. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිතේ තනිතරම හදාගන්න. මෙතන ඉන්න කාටවත් බෑ තව කෙනෙක් නිවනට එක්කයි යන්න. මෙතන ඉන්න කිසිම කෙනෙකුට බෑ තව කෙනෙකුගේ නිවන පෙන්වන්න. එහෙනම් ඔබ ඔබේ නිවන හදාගන්න. ඔබගේ සැනසීම ඔබ ළඟමයි තියෙන්නේ. හැබැයි ඔබේ සැනසීම නැති කරගන්නේ ඔබමයි කියන එක මතක තියාගන්න. ඔබේ සැනසීම නැති කරන්න බෑ බාහිර ලෝකෙට. ඔබ හිතන ආකාරයෙන් තමයි ඔබේ සැනසීම නැති වෙන්නේ. ඒ නිසා ඔබ නිවන් දකින්න ඕන නම් පින්තුනි හොඳට සීල ටික රැකගන්න. අර කියපු විදිහට හොඳට හන බත්කින් බත් කටක් අයින් කරන්න. ඉඳුල් නැත ඉඳුල් වාදනේ හොදනකොට සිර සත්වයන්ට ආහාර වේවා කියලා හොදන්න. ඊළඟට තමයි දවසට එක බණපදයක් හරි අහගන්න. අහපු බණපදයක් ජීවිතේ පුරුදු කරගන්න. ඊළඟට තමයි ඔය ආසාවන් ටික අතහැරගන්න. ඔය ටික කරගත්තොත් ඔබට මේ ජීවිතේ මරණ මොහොත සුගතියකට හරියන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සුගතිගාමී සිතුවිල්ලක් පහළ කරගෙන මරණයට පත් වෙලා අනේ මේ ඉපදින මැන්න සංසාර දුකෙන් ඔබ හැම දිනාට මෙතන වෙන්න මේ ධර්ම දේශනාවත් මහෝපකාර වේවා කියලා සාදු කියනවා.